පොයිමගේ පොරක්ද සිද්ධා ලොසෙන්ද වැඩකාරයෙක්ද හැනගත් එකෙක්ද ගෑනිත් එක්ක වටින්න බැරි වෙච්ච එකෙක්ද කෙක්ද කියලා කියනකොට මගේ ජීවිතේ මම විශ්වාස කරන තැනින් එකයි එකක් විපියා අනිත් එක සිද්ධාර්ථ මම අද ගොඩ ගියේ මම හැටියට ගොඩ ගියේ ලංකාවේ සමාගම් ගොන්නක ජයග්‍රහණය පිටිපස්සේ ඉන්නේ මේ සිද්ධාර්ථ තමුණා බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගන්න ඒ අතර මට තේරුණා මාක්ස්වාදය සහ බෞද්ධ දර්ශන අතර තියෙන සිද්ධාර්ථගේ ඒ සිද්ධාන්ත තුළ විරවිඩියක් කියවෙනවා කියලා මම දහතුරාගත්ත එකම වැදගත්ම වෙනස තමයි මාක්ස් මිනිසා ආර්ථික ජීවිතය හැටියට හඳුනා ගන්නකොට සිද්ධාර්ථ හඳුනා ගන්නවා මිනිසා අධ්‍යාත්මික ජීවිතය හැටියට මම අද විශ්වාස කරන දේ තමයි අපි මේ ජීවත් වෙන්නේ මේ මොහොත පමණයි මේ මොහොතේ ජීවත් වීම සඳහා මට උදව්වෙන්නේ මේ සිද්ධාර්ථ විසින් ඉදිරිපත් කරන ලද සංකල්ප මම සම්ප්‍රදායික බෞද්ධ ආගම කියන කොටසට ගරු කරන්නේ ඒ අපේ සංස්කෘතික කොටසක් හැටියට අපි සංස්කෘතික ජීවීන් හැටියට අපි සංස්කෘතිය අවශ්‍යයි නමුත් ඒ අන්තර්ගතව සියුම් සංකල්ප අපි ප්‍රීතිමත් ජීවිතයක් තරම් යොමු කර හැකි ඉතාම ආකර්ෂණීය සංකල්ප අම හිතනවා අපේ ගරු හාමුදුරුවෝ අර සමාවදී කියලා අද අපි මේ අහන්නේ අපිට අහන්න ලැබෙන්නේ ඒ සිද්ධාර්ථ විසින් ප්‍රගුණ කළ බොහොම අමාරුවෙන් එම සමකාලීන තත්කාලීන භාරත සමාජයේ තිබුණු ගැටලුවලට මුහුණ දීමට හොයාගත්ත සංකල්පම නෙමෙයි. ඒ කාලේ ලෝකෙ පුරා දාර්ශනික විප්ලවයක් සිදු වුණා කියලා අපි දන්නවා. ග්‍රීසියෙන් චීනෙන් ලාඕට්සේස්ලා කන්ෆියුසියස්ලා ඒගොල්ලන්ට ඒ තත්කාලීන සමාජයට විසඳුම් මෙව්වා. ඇරිස්ටෝටල් සොක්‍රටිස්ලා ඒ තත්කාලීන සමාජයේ තිබුණු භෞතික ප්‍රශ්න වලට විසඳුම් මෙව්වා. ඒ වගේම සිද්ධාර්ථ ඒ සමාජයේ තිබුණු ප්‍රශ්න වලට ඉහැව්වා. එතකොට මේ ගස් වලට ගල් වලට වඳින සද්දු ප්‍රසලාමින් මේ මිනිස්සු යන අඳුරු මාර්ගය වෙනුවට ඊට වඩා ප්‍රායෝගික අද අපි භාෂාවෙන් ගත්තොත් විද්‍යාත්මක දර්ශනයක් අදහසක් ඉදිරිපත් කළා. මගේ විශ්වාසය අපි සියලු දෙනා අද සතුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ප්‍රීතිමත් බව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැපිනස් කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ඉදිරියේ සියලු දෙයට විසඳුම තියෙන්නේ සිද්ධාර්ථ විසින් සොයා ගන්නා ලද සරල සංකල්ප. ඒක තවදුරටත් ගෙනිහිල්ලා දාර්ශනික මාවතට ගෙනියන්න ඕන නම් ඒ සතුට සඳහා අභිධර්මයේ මාර්ගය යන්න පුළුවන්. නමුත් අපිට ආතල් එකේ අපි වගේ ඉන්න ඕන නම් ආතල් කොන්සෙප්ට්ස් තියෙන්නේ බුද්ධිසම් වල ඒ සිද්ධාර්ථ හිතපු විදිහ. සිද්ධාර්ථ කියනකොට අතහියත නෝනාතෝ ඕහිනාතෝ පරෝසියා කිංස්කම මේක කිව්වේ මේ මම පාලි දන්නවා කියලා වගේ කියන්නේ නෙමෙයි අර සාමාන්‍ය කියන කතන්දර එහෙමයි. එහෙම කිව්වා කියලා හිතනකොට නෑ චිත්ත රූපයක් මවා ගන්න පුළුවන් වෙනකොට. ওই වගේ පොරක්ද සිද්ධාර්ථ. ලොසෙන්ද වැඩකාරයෙක්ද හැනගත් එකෙක්ද ගෑනිත් එක්ක වටින්න බැරි වෙච්ච එකෙක්ද මොකෙක්ද කියලා කියනකොට ඒක අදාළ සාහිත්‍යයේ චිත්‍ර රූප සපයනවා අපිට හිතාගන්න මේ වටිනාකම. මේ දුක පිළිබඳ කතාවක් නෙවෙයි සිද්ධාර්ථ කියුවේ සැප පිළිබඳ කතාවක්. මගේ මම දකින සිද්ධාර්ථ නම් දිගින් දිගට මාතල් එකේ හිටපු බුද්ධලෙක්. ඔය කියන බුද්ධ චරිතේ පව මම දකින්නේ ඒ තමන්ගේ හැපිනස් එක සඳහා කරපු ප්‍රොසෙස් එකේ රිසල්ට් එකක් හැටියට ඒ කරපු දේ ප්‍රතිඵලයක් හැටියට අනිත් අයටත් මේ සංකල්පය ලබා ගන්න අවස්ථාව ලැබුණා. මම කියන්න හදන්නේ මට හම්බ වෙන මගේ ජීවිතයේ ඊතරම් සතුටෙන් නොසිටින මිත්‍රයන්ට නැවතත් බලන්න මේ මොකද්ද මේ අපි මේ ජීවිතේ කරන්නේ. අපි මේ මිනිස්සු රෝල් මොඩල් කරගෙන මිනිස්සුන්ගේ අර වැරදි මානියන් හදාගෙන
මේ මානයන් පිටිපස්සේ යනවා අපි දන්නේ අපි කොහෙද යන්නේ ඒකයි මේ මොහොතේ වටිනාකම මම හිතන්නේ සිද්ධාර්ථ දර්ශනීය බෞද්ධ දර්ශනීය විතර කොහෙවත් highlight කරලා නැහැ it is about the moment සතුස් කෝටික තරකය කියන ඒ concept එක තමයි මට දිගින් දිගටම බලපෑම් කරේ මේ advertising industry එකට ඇවිල්ලා advertising industry එක ඇතුළේ වෙනස් වැඩක් කරලා මේකත් කරවල රටත් කරවල තව ඉස්සරහට කරවන්න බලාපොරොත්තු වෙනවා ළඟදී වුණා නම් මේක දෙත අනිත් පැත්තම හරියට අරගෙන ඒ හැම දෙයකටම සම්බන්ධ වුනේ ඇත්තටම මම විශ්වාස කරනවා මම මෙය ගන්න ආදල් එක හැමෝම ගන්න ඕනේ හැමෝටම හිතියක් තියෙනවා ඒක මට බෙදා හදා ගන්න මට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට දිශාන් බොහොම ස්තුතියි trust me කියලා ඒක ගැන දී විශ්වාස කරන්න අපි බොහොම සතුටින් ඉන්න සමයේ සියල්ලට මෙහෙතුනේ දිශාන් මම දැන් සිද්ධාර්ථ මට බලපෑම් කරනවා හැමතිස්සෙම කොහොම නිමෙයි වැඩි යන්නේ කියලා නමුත් මේ දිශාන් ඔත කියලා මම යන බොහෝ දෙනාට මවා ගන්න පුළුවන් වෙයි මේ සිද්ධාර්ථ කියන්නේ කොහොම කරද්ද ඇයි මෙයා මේ වගේ වැඩ කරේ කොයි වගේ ආදර පුද්ගලෙක්ද එයා මේ වගේ ගොම්පාට් කරන්න පුළුවන් පුද්ගලෙක්ද කියලා සමහර දේවල් කරනකොට අපිට හිතේ අපි කරන සමහර දේවල් ගැන අපිටම නැති හිතේ ඒන් අපිට සතුටක් උදානම බව ඔබට වැටහි එසේ වැටහීමට මේ පොත කියවන්න කියලා ආරාධනා කරමින් මේ අවස්ථාව ලබා දුන්න ඔබට නැවතත් සුභවන්ත වෙමින් ඔබ සැමට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා